අද ජූනි අටවැනි ලෝක සාගරදිනය ෝ ශ්‍රී ලංකා අපේ මුහුදු කලාපයේ වටිනාකාම අපිට වෙන කවදාටත් වඩා අද දැනෙනවා. ලෝකය විශේෂවධානයක් කොමකරවා මුහුදු කලාපය පිළිබඳව එනිසාම අපි පි බඳ සංවවාද ගොන්නනග ගතතියුතුයි ඒ සඳහා අද අපි පැතිකට වවස් ාන්ටි තම ගෞරවෙන් ආරාධන කලාා රුහුණ විශවවිද්‍යාලයේ දීවර හා සාගර විද්‍යාව සහ තාක්ෂණ පට සමාරම්භක පීටආධිපතිරය ලෙස කටයුතු කළ එ වගේම මත්ස ජීව විද්‍යාව පලිබන්ඳ මහාචාර්යවරිය ලෙස කටයුතු කළ සම්මානිත මහාචාරය රූචරා කුමානතුන්ග මහත්මයට සුබු දඇසනක් සුබදසයනක මාචර්තු පිෙන දැන් මුහුද ගැන්න මේ වෙලාම විශාල අවධානයක් තියෙනවා රටක් හැටියට ලෝකයයක් මුදු කලලාපේ පිබඳ විශේෂ අධානයක ම කරන. ෝ ්‍රී ලංකවල ජීවත්වයන අපි ොනවා ගැනද වැඩිවධානයක් යොමු කළ යුතු මේ වෙලාවෙ ඇතිවශයෙන්ම අපේ ගොඩබිම ගත්තහම ගොඩබිම් වගේ අටුගුණයක් විශාල උසාගරයක් අපට අයත් වෙලා තියෙනවා ඒවගේම අපේ ජනගහනයේ වැඩිවීමත් සමගම ගොඩබිම තියෙන සම්පත්වල සම්පත් භාවිත කරනකොට ඒවා අපිච සීමිත තත්වකට පත් වෙලා තියෙනවා නමුත් අපට අවශ්‍ය සම්පත් විශාල ප්‍රමාණයක්, ජීවසා ජීවි සම්පත් විශාල ප්‍රමාණයක් සාගරයේ තියෙනවා. අප දැනට පාවිච්චි කරන සම්පත්වලට වඩා ප්‍රමාණයක් සාගරය තියෙන මුොකද අපි තාම ඒව ගවේශණය කල්ලා නැති තත්ත්වයක පවතින්නේ. ලංකාව වටේම මූද තිබනත් අපට තියෙනත්තිික තත්ත්වය හෝ යම් කිසි හේතුවක් නිසා අපි අපේ සාගරය ගවේෂණය කල්ලා නෑ ඒ පැසිෆික්සාගරෙ ස අත්ලාන්තික් සසාගරය සග සලකන්ති සමස්තයක් වසේ නින්තියන් සාගරයේ පිළිබඳව දන්නා කරුණ ඉතාමත්තාල්පයයි. එමෙන්ම අපේ අන්‍යාති කලාය පිළිබඳ අපි තන්නා ප්‍රමාණය අපි නොදන්නවා කීවත් කමක් නැහැ. ඒ තරමට ම අපි දන්නේෙ නෑ ඒගෑනේ ඒ තරමටම අපිට සම්පත් කළමන කරණයට අවශ්‍ය තොරතුරු අපි තාම අධ්‍යනය කල්ලා තියෙනවා මදි කියල මට වැටහෙන්නේ. අපිට තියන සම්පත් පිළිබඳව ්‍ර ංකවල අපිට තියන කොච්චර සම්පත් තියනවති කියනක පිළිබඳවත් තාම නිසි අවධානයක් යොමු කල්ල නෑ තැ මෙහෙම අපි මේ ගැන අවධානය යොමු කරලා මේ වැඩට බහිද්දි වැඩීම අවධානය යොමු කරන්න මම දන්න ඔබේ විශේෂ්‍රස්ත්‍රය මේ හොදු ජීවින් සම්බන්ධෙන් ඔබ විශේෂයම පර්ේෂණ කරේ ඔබ කාලයක් ඉගැන්නුවේ විශය තැන් මෙතෙන්දි අපිට වැඩි බරක් තියන්න වැඩි අවධානක යොමු කරන්න ඕන කාර අපි මත් සයා කියනෙක්ම ගැනම වැඩිපු්‍රවධානයක් යොමු කල්ල තිෙන මත් ස්‍යයා කියවහම අපි වරල් සහිත මත්සියන් කියල කියනවා ඒක මත්්‍යයන් නොවන කවච සහිත මත්්‍යයන් කියල කුළුවන් නිසන් වැනිකීවී ගැන කතා කරනවා. එක ටෙක හේතුවක්ත්තම ඒ ආහාරයක් විතරක්නේ රට විදේශ විනිමය ගන්නන දෙයක් හැටියට අපට සලකන්න පුළුවන් නිසා. නමුත් අපි සලකන්නේ අපට කෑමට හෝ යම්කිසි දෙකට අල්ලාගන්න පුළුවන් ප්‍රමාණය. එකනඒ තරමට වැඩු මාලුම් ගැන විතර ඩි අවධානයක් යොමු කරන්නේ ඒ ජීවින් ජීවත්වෙන පරිසරය පිළිබඳු අප අවධානය එතරම්ම නැහැ කියන එකෑ මට හිතෙන්න්නේ මොකද එම පරිසරය නැත්තං ඒ ජීවියට පැවැත්මක් නෑ අපි පරිසරය පවත් ගත්තන තැ ජීවිට පැත්මක් නෑ විශෂෙන් මත්්‍යයායටට පැවැත්මක් තියෙන්න්න නං අපි පරිසරය ආරක්ෂා කර ගන්න නොකද අප මත්්‍යය ආහාරයට ගන්නවනං මත්්‍ය ආහාරයට ගත්ත හැකි තත්ත්වයක තිබිය යුතුයි. විශේෂයෙන්ම අපි හිතනවා සාගරය කියන්නේ ඉංග්‍රීසියන් කියෙන අල්ලමට ද්‍රවිශ් ධම්පෙහක් කියන අසීමත විදදිර කුණ දාන්න පුළන් තැනක් ට්‍රට් සල කර තමයි පහුගිය කාලෙදී අපි ඒකට කුණු එකතුකරේ විශේෂයෙන් ප්ලාස්ටතිික් නොයෙක් ජාති ඒ කියන අපි පිදුර තලාවෙල කාන්ද මුදන ඉදල දාන දේපවා අන්තිමට අවසන්නේනෙ සාගරෙන්. විශේෂෙන්ම මේවා අපේ වෙරලා වෙරලාසන්න ප්‍රදේශල තැන් පත්වනෙන වෙරලාසන්න ප්‍රදේශය කියන්නේ අප ටෙරිටෝරියර් ෝට සකෙනන අපට අයිති. සාගර කලාපය වර් ලේසිට නාාවක සැතතු දහක්මණ දක්වත් ති ප්‍රදේශය තම වැඩිපුරම මේවා තැන් පත්වන්නේ. එකට හේතු තමයි එම ප්‍රදේශයේ ගල් පරතින වැිකන්දු තියන ඒව කෙලින්ම්ම සේදිීල හැන්නේ ඒ ැන්වල නවතිීම. එකකට නැවතීම නිසා ඒ අවසාධීතා අතර තැන්පත්වීම නිසා. නැවත ඒ ප්‍රදේශය ඉන්න මත්සේ නාහාරයට ගැනීම තුළින් එ අපටත් නැවත ඒතියන විෂද්‍රාාව සියල්ලම පහු අපටත් එන්න පුළුවන්. ඒහින්ද අපි. මීට වඩා අවධානයක් සසාගර පරිසරය පිළිබඳව යොමු කළ යුතුයි කියලා තමයි මට විශ්වාසය. විශේෂයෙන්ම අප වෙල්ලබට ප්‍රදේශයේ සංවර්ධන සැ සැලස්මල් ක්‍රියාත්මක වෙනකොට අපි පොඩක්කත් හිතන් න්නේනෑ මේ සංවර්ධන සැලැස්මෙන් කොහොමද මේසාගර පරි ශේෂෙන් වරලබට කලාපට කොහොමද පලපෑමක් වෙන්න කියනෙ තනවා අඩු කියල මට හිත. දැන් අලුතෙන් සංවර්ධන ව්‍යපෘති ගැන හිතන. අලුතෙන් සංචාර්ග කර්මාන්තය ගැන හිතනෝ. මේක හිතන එක අවශරයි. හැබයි අපිට මේ සඳහා සංවිධිත සැලසුම් තිබිය යුතුයි. තැන් ජාතන්තරදදකීම එක ගත්තා කොයි වකද මේ සැලසුම් වලදී අපි කළමනාකරණය කළ යුතු දේවල්. අපට තියෙන් ඕනේ කලාපිය එක සෝනල් ප්ලෑන්් එක. අපිට කලාපිය සැලස්මක් නෑ. අපි මුලින්ම සාමව ඔොබම කලාපය සැලස්මක් කියලා කියන්නේ රට ඇතුළෙද නතර පිට සාගර සාගරයේ අප. සාගරය අපිට අපි පාවිච්චිකන සම්පත්තියන ප්‍රදේශයක් පිළිබඳව අපිට හොඳ අවබෝධයක් තියෙන්වනේ මේ කලාපය මේකට පවිචිගන්න පුළන් මේ කලාපය මේ දේට පචි කරන්න පුළුවන් කියන හැඟගීමක් තියෙන දැ ධහරණයක් වසයෙන් ගත්තතුත් අපි කොරල් පරතියෙන ස්ථාන දන්නවා. අපි දන්නව ඒ රක්ෂා කළියයුත්තුයි කියලා. ඒවා පිළිබඳ වැඩි අවධානයක් යොමු කරනවා. ඒක්කම අපි මුහදු තුරුණ බිම් ගන්නත් අපි සැකිලිමත්ව වනවා. දැ ලංකාව ගත්තහාව ලංකාවට. ඒ ග ලාල ශේෂ ල ස සාගර කලාපය ගත්තොත් විදයි. දේපි මන්න්න රම් ොක් ගත්ත ේ ්‍රදේශ වෙනස්ම පරිසර පද්තියක් තිේන හික දුව ගත්වොත් කොල් පරාසර තවත් පරිසර පද්ධතියක්. එතකොට ඒ අමතර අපි ගත්තොත් පන වට තියනසාගර කලා පේහිර තැඩිය වෙනස්. එඇතු තිෙරිකුනාාමයිල්ලේ තවත් විදිහක්. අපි ගත්තොත් එේම වැැලි සහිත වෙරලවල් තියනවා ගල් සහිත වෙරලවල් තියවා පුඩා පෙබ ීචස්ගේ ඒ තියන එතකො ප . ඒන ගල්වාගේ ගල් තියන මීචස්ේ එතකට අපි වෙරලාසන්න ප්‍රදේශගත්තත් වෙනස් එතකොට අපට බෑ මුළු ලංකාවටේම තියන වෙරල්ල ප්‍රදේශයට එක විදිහට සලකන්න එතකොට ඒවාගේම ජීවීන් ගත්තොත් ඒ ප්‍රදේශවල ජීවත්තන ජීවිීනත් වෙනස් බැලිසාහිත ්‍රදශේ ජීවන ජීවින් ගල් සහිත ගල් පර සහිත ප්‍රදේශයේ ජීවත්වෙන. කොරල්රක ජීත්වෙන ජීවිී නීටත්ය ජීවිෙනස්. සාහි එතකොට අපි ත්තොත් එහම හොදු තුරුණ පරිසරක් එතන තවත්තයි. ඒ හැම කලාපයක්ම සම්පූර්ණෙන්ම අපි හරිර් දැනගෙන ඒවා අධ්‍යනය කළ වයින ජීවින් පිළිබඳ අධ්‍යනයක් නොකරොත් අපට මේ සාගර සම්පත්ත කල්මනාකරණය කරන්න අපහසුවයි. ඔබ කලිනොත් කිව්වා මේ මුහුදු තරුණා පිළිබඳව. මුහ තරුණ පිබඳව අපිය හලා තියෙනවා හැයි අපට මේ පිබඳව තියෙන අවබෝධය දනුව මදිී ඇයි මුහුදු තරුණ වැදකත් කොයි කලාපයද ලංකාව මේක තියෙන විශේෂයෙන් අපි ගත්තොත් අපේ වෙස්තන් කෝස්ේ කියන්නේ බට හිරවෙරලේ තියෙනවා ඒ කියන්නන්නේ බයිම්ඹ ප්‍රදේශයට අදාළව තියෙනවා එක එතකොන මන්නාරම්බොක්කෑ තුළේ විශේෂයෙන් තියෙනවා එතකොට ඒ ප්‍රදේශ ගත්තාම මේ ඉතාමත් වැැදගත් අපි ගත්තො මන්නාරම් බොක් අපිගමකෝ ඒක සහ ඊටහයින් එකෙන් අපි ආදම්ගේ පාලම එතකොට ඊට පසිතියෙන පෝක් සමුද සන්දිිය ඒ ප්‍රදේශය ගත්තා මේක හරියට කලපුක් වගේ දැන් හොද වනත්ලපු කලපුුවක් වගේ ඒක ගත්තොත් ඒක තියෙන පතුළ ගත්වොත් ඒක මඩ සහිත පතුලක් තියෙන්නේ එතකොට ඒ පතුල ආශ්‍රිතව කුම මුදුතුරුණ ඉතාමත් ප්‍රදගත් බොහෝ සාගරික ජීවින් ඒ ප්‍රදේශයටයවා බිතරදාන්න කො ඒ ප්‍රදේශයතින හාහර ප්‍රමාණය වැඩිහින්ද. ඒ බිත්තර පුරලේන කුඩා පැටවුන්ට අවශ්‍ය ආහාර ප්‍රමාණය එතන තියෙන හින්ද. ඒක කියන්නේ සේතුු සමුද්‍ර ප්‍රජෙක්ටක එක ව්‍යාපෘතිය වෙලාවිදිී. එමුහද හරහා එහෙම මේ නවික මාර්ග්‍යයක් සෑධීමට මනක් විරුද්ධ වුණ එකට හේතුව එක කරානන්. අර සංවේදී පරිසර පද්ධතිය සම්පූර්ණයෙන් වෙනස්සෙලා. ඇතම් විට සාගරය බොහෝස්සාානවලින් එතන්ට බිත්ත්‍රදාානයන සතුන්ට අවශ්‍ය. තාමත් ලදත් පරිසරෙක් නැති වෙලා යන්න තිබුණා. අනුවදශකයාග ඊට පස්සෙ නැවත මේ මෑතක මේ සේත් සමුදරුම් ව්‍යාපෘතිය විධමානවලින් නැවත නැවත මතුවමින් තියෙනවා. දැ මේ වගේ අවස්ථාවක අපි තර්ක කරන්න නම් තර්ක ගොඩනගාගන්නට නං අපිට නිස විද්‍යාත්මක දැනුම අවශ්‍යයි අපිට ඒ පිළිබඳව සිතිියන් ඒ පිළිබඳව තොරතුර බිය යුතුමයි. මාචරක මරතු දැ ඇතරම ඇයි අපිට ඒවාගේවා ගොඩනාගන්න බැරි වෙල ය. ක් දැන් අපි ගත්තොත් පැසිෆික්සාගරය සම්බන්ධය ඒ වටේඉතින් රටවල් ඉතාමත් දනවත් රටවල්. එය අය ඒ සාගරය පිළිබඳව අධ්‍යනයෙන් ගැඹුරු මූදේ පවා අධ්‍යනයන් බොහෝ දුරට කරලා තියෙනවා. එතකට අපට සම්පත් නොමැතිකම එක අපි ගත්තොත් මනුෂ්‍ය සම්පත නෙමේ අප මනුෂ්‍ය සම්පත ගත්වොත් ඇතරම ඇතරම අප රෝණ විශ්ව විද්‍යාලයයේ පිීටය දැමීමට හේතු ඒ මනුෂ්‍ය සම්පතර අවශ්‍ය දැනුම ලබා දෙන්න. දැනුමනම් අපි ලබාදීලා තියෙනවා මොකද ශිෂ්‍යයෝ පිටරට ටිවට ගියාම ඒ අයට භාරගන්න විදියට සලකන විද්‍යිය දක්කම් පැදිලිියෝ පේවා අපේ ශිෂ්‍යෝ ජාතන්තර මට්ටම ඉහල මට්ටමක ඉන්නවා කියලා. දැනුමාඩුයි කියන්න බෑ මනුෂ්‍යයාගේ පැත්තේ නමුත් අපට ඒ අයට වැඩ කරන්න අශ්‍ය කැන්නේ සුදුසු පරිසරයක්න හැකන්නේ අවශ්‍ය උපකරණ තියනහැ අප තිබුණන්නම් ගවේෂණ නැවක් ඒ ආාත්‍රාවක් ඒ අවශ්‍ය හරියට මේ පර්ේෂණ ආගාරයක් වගේ හදාගන්න ඕනේ යත්‍රාව ඒ ආත්‍රාවට අවශ්‍ය උපකරණ සමඟ තිබුණනං අපට සාගරයේ නිතරම අධ්‍යනය කරමින් පවතින්න හැකිියාවක් තිබුුණනං අපට මීට වැඩා දේව කරන්න පුළුවන්. විත රාජායතන තියෙනවා. රජාතන දුසිම්භාගයක් ර අපිට අඳතුරගන්න පුළුවන් මූ දත් එක් වැඩ කරන වෙරලත් එක් වැඩ කරන ආයතර. තැන් මේ ආයතන මේ දැනුම ගොඩ්නකා ගැනීම සඳහා සහ පර්ේෂණ. මේ මයද සම්බන්ධී කරණය නොවෙන බව අපිට කොතකුත් පේරවනේ. මේ අබියෝග කොහොම අපි ජයගන්න. ඒක මං හිතන්නේ මම හැම දාමක් කියන දෙයක් සාගර විද්‍යාව පිළිබඳ වද්‍යනය කරන්න විශේෂ ආර්තනයක් තියන ඕනේ මං කියන්නේ ස්පේෂල් Oceanෂන ගිය සාගර විද්‍යාාව පිළිබඳව පමණක් මධ්‍යනය කරන ආර්තනයක් තියෙන්ෙන ඕනේ ඒක හරිට අම්්‍රලාෝගනයි ශේෂ ඒ එක තමයි මූලික කන්ද්‍රිය කන්ද්‍රී ආයර්තනය වෙන්න ඕනේ. අනිත් තායත්තන හැම වෙලි මේකත්තක සම්බන්ධී කරන ෙන්න්නවන. අපි ගත්තොත් නරායතනයද රුණ විශ්ව විද්‍යාලේද සාග්‍ර විශ්ව විද්‍යාලේද එතකොටමී පායතන දෙසිියල්ල මේකත්වයක සම්බන්ධතාවයන් ගොඩ නගරන්න ඒ වගේම අපි කීනට ඩේට රිපස්සිටරිික්ේහෙෙන දත්ත තැන් පත් කරන සානයක්තියනොන දැන්වෙලා තියන්නේ රජයේ මුදල්වලින් මේයා අයතන සියල්ලම අත්වාගෙන ගියත් ඒ අතන තැන් ඒ ගොල්ල ලබාගන්න දත්ත ගොල්ලට අයිතිදේල් ලෙහිද තවගෙනකුට දෙන්න එතරම් කැමතිනෑ. අනිත්තක දැන්තියන විද්‍යාජෝ ගොඩක් අය කැමතිර එච්චින්න්ඩෙක් කියල්ල හැකට අවශ්‍ය ඒ තමුන්ගේ පර්ේෂණ කෘති වැඩිකර ගැනීම තමයි වැඩිපුර ඒවරන්න ඕනේ මංගේ නව නොකරින් න්නොන්නන්නේ. ඒ පර්ේෂණ කෘති ඩිකරගන්න ගමන් ඒ ඇගේ තියන පහසුකම් අනිත් අඇයක බෙදාහදා ගැනීමක් තියෙන. අපි පර්ේෂණ කරන්නේ රටේ සල්ලිවලින් න්නං රාජ්‍ය ආයතනවල මේ දත්ත බෙදාගන්න බදාගන්න බෑ මෙ බෙදාගන්න තමයි ඕන මොකද අවසානයේ ඒක රටට ප්‍රෝජනවත් වෙන්න ඕන. තැන් ඔබ කියන මේ තනි මධ්‍ය ආයතනයක් දත්ත එකතු කල්ලා තියෙන තැනක්. අපිට මේ වගේ ඇතරම කොතකුත් කතාගරන්න හැබ අපි මේ කරගන්න බෑ. කොතනතු මේක හිරවෙන එක වෙලා තියෙන්නේ ඒ අක අමත්‍යංශයකටයටටත් කරන්න බෑ. ඒක ජනාධිපුත්තු වාා යටටත්විි තිියයට බියයුතු අතනයන්. දැන් නාරාතන තියන්නේ දීප නමත්‍යාංශය ය. අපි අපේ විශ්වවිද්‍යාල තියන උසස් අධ්‍යාප නමත්‍යාන්ශය එඇතුකටමී පාර්තනේ තියන්නේෙ දැන්ට මංහිතන්න මේ ුත් මටක හර මතකගන ඉසර වන පරිසර මත්්‍ය ආ දැ මේක මේ මත්‍යන් ශත්තර තරංගයක් තියනවා ඒවගේම ඒ අටි කියන ඒයටට සල්ලි හොයන්න කියනවා. එකොට එක තරංගයක් පමණයි තියන්නේ ඒ තරන්ග ගත්තාම එකගුල කැමතින් හ තවගෙනකුටට දෙයක් දුන්න අපට තියන තැන නැතිවේ කියන බයක් තියෙනවා නමුත් අර විදිහටවා මූලික ඒතනයක් තියෙන වනන් ඒආතනය දෙැන මුදල්ල යම්කිටුත්තකරුත් සේලු දත් එතට දෙන්නවන කියන හැඟීමක් තියෙනවාවන. ඔය ප්‍රශ්නී ඔයතනන් දරුණුවෙන්න. ඒක ඇනි දැන් අපි හොඳ මුදාහරණය තම අපි යම්කිසි දෙයක් වුණම. දැන් අපේසාගර පරිසිර අම් නැවල ගිෙන ගැනීම සිද්වෙච චොයිලාවටසම අපට පෙනෙන්නේ අපට තිබුණ දේවල් දන්න නැතුව නැතිවිච්ච දෙ ගැන කියන්න බැහ. තිබුණ දේව ැනගන්නම් විශේෂයෙන් ශ්‍රී ලංකාව කියන්නේ. මෝසම් සුලන් දෙකක් විශේෂයෙන් මෝසම්සුලන් දෙ මේකට යතත්වෙන එකන එක බලතැෑමට යටත්වෙන ප්‍රදේශල් ඒ වගේ අපි සා ලංකාව වටේ ගත්තොත් සාගර ජලය ගමන් කරන මාර්ගය විරුද්ධ අතට හැරෙන මේ මෝසම් සුලන් දෙක කාලෙදී එතකොට අපි කියන මොන්සුන් සැන්ට යින්ට මොන්සුන්න්තර් මෝ සම්සාහ මෝසම් කාල දෙකක් තියෙනවා. අපි ගත්තොත් ලංකාව වටේ ජලය ගමන් කරන දිසාවන් සම්පූර්ණය වෙනස්ෙන මේ ගවන් කරන දිසාවන් ඒ සාගර ඉන්න ජීවින්ට ඉතාමත් වැදගත්. ඇත්තවසේ මෝසම් කාලයේද තමයි මාලු බිත්තරදාන්න අපේ වෙරලා සන්න ප්‍රදේශයට එන්නේ. අපිට බැහැ ජීවින් ගැන විතරක් කතා කරන්න ජීවින් ඉන්න බෞතිකසාහ වැසාහිනික පරිසරය ගැන කතා කරන්නේ නැතුව. මචරකු මාර්තුක දැන් ලංකාවට මේ සමුද්‍රය සහ. දාල සම්පත් ක්ෂකරැනීම පිබඳව සාගච්චා කරද එන බරපත්තල කාරණයක් තින ඔබ මේ කරනුත් ස්පර්ශ කලා අපි අපිට තියෙන්න්නේ මොනෝද කියලා හරිට දැනගෙන ඒ පිළිබඳ තොරොතුරු රැස් කල්ල තියෙෙන් ඕන හානික් වුණහම නැව්වලින් හරි නැවගිනහැනීම හරි මොනොහරි ගැටලුවක් කුුණාම න්න මේවා අපිට තිබුණා මේ ජීවින් හිටියා මේවට හානියක් වන්න පුුව මෙෝට තර්ජනයක් වෙන්න පුළුවන් කියන්නනම් අපි හරි අධ්‍යයන කල්ලා තියෙන්න්න ඕන. මෙ මෙතැන්ට ගිහිල්ලා බැලූහම මේ වගේ දේවල් මාසෙන් මාසතුනෙන් කරන්න පුළුවන් දේවල් නෙමයි. මේ අධ්‍යයන කොහොමද සැලසුම් කරන්නේ ඔබට පව ජාතයන්ත රදධකින් තියෙන කෙනෙ මංහිතන්නේ අපේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමය උඩාක් වෙනස් කරන්න තියෙනවා එකන ප්‍රාථමික දිත්තික අධ්‍යාපන මට්ටම ඉන්දලාම අපි සාගරය පිළිබඳ ආසාාවක් අපේ දරුවන්ට ලබා දෙන්න ඕනේ. ද මම හව විශ්වවිද්‍යාලයේ මසා හථක කාලයක් ගත කරා. ල්බයි අධි ශේෂ ශේෂත්යක් ඇන්තිේ එතකොට තමයි මට මේ සාගර විද්‍යාව පිළිබඳව වෙනමම පීටයක් තිබීමේ වැදගත්කම දැන්නේ මොකද ඒ තියෙන විශේෂයම එකට වං චාහිතනයක්. සුනාමීයට විශාල පිලිමක් සහිත ආයතනත් තියෙන සුනාමි පිළිබඳව පමණක් මත් දෙනය කරන අයතනයක් එතකොට උදේ පාන්දරවම් වට පිටව කියැනෙටයේ සාගරය කිටුව. එතට මට පේනවා කුඩා ළමයි අර සර්ෆිම් බෝඩ්ඩ් කරගෙන උදේ ඒගොල්ලන්ගේ. මේ ව්‍යයාමය තියන මුූදේ. පුංචිලමයි හිට සර්ෆිං බෝඩ්කාරගෙන මුූදර ගහිල් තම ස්කෝල්ලන්නේට පස තම ස්කෝලන මකට දවල් කෑම පේදිත් මගත්තක වැඩකරපු විද්‍යාඥ, බයිසිකල් එක සර්ෆින්ං බෝඩ් එක පැඳගෙන ගිහිල්ල සර්ෆිං කල්ල තමයි එන්නේ පො නවතාතනය එකන තමන්ගේ ජීවන කමය තුළ කුඩාදරුවගේඇඉදල්ලා ෘර්ථක දක්වා හැමෝම මූදක් සබන්ධ සාගර එක්ක බොහම ආදරයකින් සම්බන්ධතාවයක් තියෙන. ඒ කියන්නේ ඒ ඒගලගේ ජීතය කොටසක් වෙලාවෙෙන. එතකොට හවයි දූපතයි ලංකාවය අතන බොහොම සමානතාත් සමානත්්‍යයන් දැක්කා. එතකට මට හිතුම ඇයි අපිට ලංකාවෙ මේ දේකරන්න බැරි. ඇත්තළම මාචර්තමය ඇයි ලංකාවේ මූදට මේ තරම් බිල්ලෙක් බවන්. ඒක නොදැනුවත්කම කියලා මට හිතෙන්නේ. අනිත්ක අපිට දැනගන්නත්තුවමනාවක්නේ කියන්නේ මම පීටය හදන්නේ අදදි වෙච්ච මටච්ච අපහසුව, දන්න මට පුද්ගලිකෝ ඇතරට සහ නමාරුණ. ඇහුව ඇයි මාළුවවඋගන්න සත්ව විද්‍යායට ත් උගන්න බැරිද. මමකොන්නන්නේ මාලුවවා විතරක් නෙම අපි මාලුවවා සන්ධ සෑම සියලු දෙම මේ පිටය තුලින් උගන්න බලාපොරොත්තුවෙනවා. හේතුව තමයි මේ මාළවා විතර කරක් බැහැ මාලුවට සම්බන්ධ පරිසරේ ආර්ථිකය එතකොට මේ ජනතාවගේ ආකල්ප වෙනස් කිරීම මාලුව ඔයන පිහෙන විදදිහ, මාළුව කල්තබා ගන්න විදිේ ඔය සියල්ලම මෙතන එකතු කරන්න ඕනේ උගන්න ඕනේ. එහම නැත්තං අපි කොහොමට මේ මාළුව කියන එක අපි දිගට පවතිරසාරව පවත්තගෙන මා නිෂ්පාදනය කියනක තිරසාරව පවත්ත ගන්නන අපිය සෑම සියලුද්දයක් ගැනම හොඳ අවගෝධයක් තියනඕනේ ඇතවාසම කියනන්නම් මම මාලුන්ගේ ප්‍රජනන්නේය පිළිබඳව විතරයි. ම ේෂක්යෙක් වෙ හිටිය. නමුත් මං හවයි වලට ගියාහම මංහිතුවනෑ මගේ දැනුම මවිතට සීමකරගතියුතුන්නේේ. සාගරය ගැන සාග්‍රවිද්‍යා දයනය ගැන හිතන් ඕන විදිේ වෙනසක්. වෙන්න ඕන කියන එක මාචරකු මර්තුන්ග මතුකරන්න මේ කාරණයත් එක්ක අපිට හොඳින් අවධාරණය කෙරනවා මේ අපිට අවබෝධ කරගන්නට පුළුවන්. තැම් මෙන්න මේ ආකල්පමය වෙනස, තරෙද පට ගන්න නොට මේ ශේත්‍ර අදකින් තියරගෙන කොතනින්ද මේ ආකල්ප මේ වෙනස ඇතිකරන්න යාන්න ඕන. ඇත්ත බසම කියරන් දැන් අප දරුව ටියෂන් පන්තිවලට යන උද්දේ පහන්දර පහමමාරයල්ල ටියවෂන් පන්ති වෙල. ඒ අයට පරිසරේ පිළිබඳව අධ්‍යනය කරන්න වෙලාවක් නැහැ පොත්ති ගත්තාම පොත්තික බරයි ළමයටත් වඩා. එහම නිවෙ ළමයට සැහැල්ලුවෙන් අධ්‍යනය කිරීමේ අවස්ථාවක් තියෙන් ඕනේ. අපි කුඩාකාලේ අපට ඔය තරම්ම කරදරයක් වනේනහෑ. අපට හවස ගෙදරහම සෙල්ලන් කරන්න වෙලාවත්ති වුණ. ඇත්තවසයම මම හිටිය දෙෙහිවෙල අපටගේ පිටි පස්සේ මුූද තියන්න පුළොම්පායින්. අපි හැම ඉරිදම යනවා වෙරලට මමුද වෙරලට යනවා. එතකොට එහම තත්ත්යක් අද ලමයින්ට නැහැ. එකන ලමයි ලොකු නිවාඩුවක් එන්න මෝනේ වෙරලාසන්න ප්‍රදේශක තියන්නවත්. එතකොට ඒ මූද පිළිබඳව දැන්කොහොමත් සාග කියන එක දැන් අපට අපේ සෞකයට හොඳ පරිසරයක් නොවෙන වගතම අපට කියන්න තියෙන්නේ. මොකද සාග වෙරලා සන්න ප්‍රදේශවල ඔක්කෝම සංචාරක හෝට දමලා තියෙනවා ඒ අය කරන්න රෑට ඒ ගොල්න්ගේ අප ද්‍ර්‍ය සියල්ලම හූදට දමනවා. හරිනං ඒ හරියට කළමනා කරයෙන් කරන්න ඕනේ ඒන එ අප ජලය ගොඩ බිමදි පිරිසිදු කල්ලා ඕනේ සාගරේටයයාවාන්. ඒ අප ජලයේ ඒ විදිහයට මෙැව්ූහම හරියට අපේ වැසිකිලි වලක් වගේ වෙනවා මේ වෙරලාසන්න ප්‍රදේශ දැන් අපේ වෙරලාසරන්න ප්‍රදේශය රැකගැනීමම් සඳහා බැලුවොත් අපිට ඕන තරන් නීති තියෙනවා. පොතේ හරියට නීති. හැබැයි මේවා අපිට ක්‍රියාත්ම කරගන්න බෑ. මොකද මේවායේදි ක්‍රියාත්මක වෙන්න ඕන ආයතන ඒ සඳහා සක්‍රීිය වෙන්න නෑ. මෙන්න මේ තනත් එක්ක බැලූහාම අපි, මේ පටන්ගන්න ඕන කොහෙම හරි කොතනින් හරි අපි මේ පටන්ගන්න ඕොන්. මේ පටන්ගන්න තැනට යන්න අපි දැනුවක් කිරීමේ කාරයේදී කොයිවගේ එළඹුමක් ද ගන්න හොඳ. ප්‍රාතිම ගධ්‍යාපනය ඉඳලාම ශිෂීෙන් දැන්මොකද අපිට දැ වැඩිහිටිය දනුවත් කරන අමාරුයි. දැන් අපි මෝරච්ච කෝටුවක් නමන්න බෑ කැඩෙනවා. මුේ ලපටිකාලෙ අපිට නමන්න පුළුවන්නේ. එකොට ඒගේ අපි ඒ ල අපටි හිත්තලට මේ සාගරයේ තියෙන වැදගත්කම සාගරීන ජීවීන් පිරිබඳ සංමේධතාවයක් අපි ඇතිකරොත් ඒගොල්ලු ලොකු එන කොට ඒගොල්ලන්ට ඒ සංවිදධාව දිගට මෙගලු පවත්වගෙන යනවා දැන් අපි අපි ඇත්වසේ විශ්ව විද්‍යාලය අපි සහරකට දැන්වත්වීමේ සමන්ත්‍ර නහෙම කරා පාසල් වැට ගිහිල්ල අපට එතුකොට තේරණ ඒ ළමේ ඇගේ තාන්තර කියවා තාත්ත්ෝක කරන්න එපා හෝම කියලා. අත්තෙ අපිගේෙන්ටැ කෙන ඔක්ොම නැතිවුණ කීප දෙෙනනෙක් තේදේ කරනවා. එතකොට ඉතනින් තමයි අපි දරුව ලවා පියාවට යම්කිසි අධ්‍යාපනයක් ලබා දෙනවා ඒක කරන්න ඕනේ අනිත්්‍යක තමයි අපි දැනුවත් කිරින් විතරක් කළ හරියන්නේ රටේ නීතිය අකුරටම ක්‍රියත්මක කරන්න. පහුගේ කාලෙ නැවත නැවත ඇහවා ලංකාව මුහුදු කලාපයට ඇවිල්ලා සීෝ ශ්‍රී ලංකාවල්ට ඇවෙල්ලා මාලුවල්ලන්න ඉන්දියාව චීනය ඔය කොයි අයත් උනන්දුයි ඇයි මාජර්තුය මෙච්චර උනන්දු අපේ මූදු කලාපේ මාළුවල්ලහ ඇත්ත වසේම කියනවනං. අපේන විධ ප්‍රදේශවලන්න මංව ැ විධ මත්්‍රී ඉන්නේ කියලලා දැන් විශේෂෙන් අපි ගත්තොත් සෞච්චයිනස එක දකුණචීන මූද ගත්තාහම ඒ ඉන්න සත්තු ප්‍රමාණය මංගිය සමන්ත්‍රයණයරි මට දැනගන්න ලැබුණේ ගොඩක් සත්තු දැන් නෂ්තවෙන තත්වයට ගිහිල්ලා. මොකෝ එක නනක් ගුණක් නැතුව ඒ ඇව අල්ලා ආයට ගැනීම හි. එතකොට දැන් අපේ ලංකාව තියන ප්‍රදේශ මංකව නරි මෝසම් සුලන් දෙකක් තියෙනවා. එතකට ඒ අනුව ජලධාරාවන් වල ගමන් කරන මාර්ග වෙනස්වෙන්වා. එතකොට ඇතමූදේ ඉන්න මාලු පවා බිත්තරදාන්න එන්නේ අප වෙරට ඇත කලෙෙන ොච්චර විතරඇත නික සැතුමු දස්කන ඇත ඉදල උදහරයෙන් කට මං කියන්නද. දැන් ලංකාවේ විරධිය පරිසරයේ එඉන්න ආදා කියන මත් සයා. ිත්තරදාන් යන කියන සුමාත්‍රවල තියන ගැබුරුම මූදු ප්‍රදේශයට ඒ එතන නාවික සැතුම් දහස්ගානක් එහට යනවා ටන කියන මත්ය අත්ලන්තික් සාගර ඉදල ඉන්දියන් සාගරය හරහා යනවා ශාන්තිකර සාගරයට මේ තමයි අපි අල්ල ගන්න ඒ යනකොට හැම රටකින් මල්ල ගන්නවා එතකොට අපි ඒක ගෝලී වශයෙන් කලමනාකරණ කරනැ ගොප්පරා සපපරා ඒවගේ මත්සෙන්ඒවගේම මෝරුම් විශාල ප්‍රදේශයක් ඒගොල්ලම් ජීවිත කාලයතුර ගවන් කරනවා. අපඒ එකට කියන පර්යට එන පත කියලා. ඒ පරියටන පතය තුළ යන කොට. ඇතැම් සාානතින ඒගොල ආහාරගන්න තැන්. ඇතැම් තාන ස්ථානතින ඒගොල්ලුම් බිත්‍ර දාානතයන්. ඇතැම් සාානතින ඒගොල්න්ගේ නර්සිරි ග්‍රවන්ස් කියැන කියන කුඩා පැටවුන් හැනතැන්. අපට බැහැැ ලංකාව පමණක් ඉඳගෙන කරන්න බැරි දෑ. ඇැද අපි ාත්්‍යයන්තර මට්ම සමදතාවයෙන් ගොඩ නගාගන්න නේකට තමයි ටන කමිෂන් එක හැම කියලා තියෙන්නේ ඒ වය වගේම ඇමෙරිකාවේ කෙර හෙද්වල හමවෘද්ධ තියන ොන්ෆරන්සේ එකක් ලෝකම ඉන්න සියලෝම විද්‍යාගණින් එතන්ට ඇවිල්ල ටන මත් සයා ගැන සහ කොපරා සපරා වැනි මත්සයන් ගැන පරේෂණ කරන විද්‍යාගිී නොක්කොම එතන් යෙනවා. එතකොට එතැනදි සාකච්ඡා වෙන අපි මොනවාද මේ සම්පත රැක ගන්න කරන්න ඕනි කියලා. ඇත්වසිම කණගාඩු හිතනවා. atලාන්තිික් සාගරයේ සහ ශන්තිකර සාගරක කියන ඒ දෙකේ ඒගොල්ලම්සාගර ජලධාරාවන් එක්ක මේ මාලු ගම වි ගමන් කරන කාලේ එක එක කාලවලදී ඒ සමහර මත්්‍ය විශේෂ ඉන්න ගැඹර ඒ පිළිබඳුව විශාද වශය නද්‍යනය කල් තිෙනවා. එ එතැති කිව්වා ඉන්දියන් සාගරයේ වැනි තොරතුරු ඒගොලන්ට නෑ කියල්. එතනද නමට කිවවා එගොලන්ට බැරිදම ඒ තොරතුර මංක තොරතුර ඒවන්නං ශිෂ්‍යයකුත් සමඟ ි ඒක අධ්‍යයන කර නව ශිෂ්‍යයට පස්්‍යත්තුපාධයක් කරන අවස්ථාවක් දෙනවන අපි ශිෂ්‍ය හරහා ඒ තොරතුරු එකතු කරන්න ලේස්තිි කරන්න ීෝ ශ්‍රී ලංකාකවල තියෙන දැනුම එක පැත්තකින් අපි ආරක්ෂා කරගත් යුතුයි අපිට පේනවා විවිධ පරේෂණ, නෞකා පරේෂණ යාත්‍රා ඇවිල්ලා මේ දැනුම විවිධ රටවලි. ඇල්ල මේ දැනුම එකතු කරගන්න තියෙන උනන්දුව අපිට කොතෙකුත් පේනෝ. තන් මෙතෙදි අපි කොයි වගේ එලඹුමක්තද ගන්න ඕනදැන් ඇයි මේ රටවල් අපේ මුහුදු කලාපේ මේ තොරතුරු රැස් කරගන්න මෙචර උනන්දු වෙන්නේ අපි ඒ වගේ අයත් එක් වැඩකරද්දි කොයි දේවල් ගැනද වැඩි අවධානයොමු කරන්න ඒයට ගත්තොත් එඒ ො බොහො ඉස්සරන්ෙන්නේ දැන් අපි කතා කර ආ විශෂල් ඉන්ටිලිජන්ස ඒවගේ අපි කියනෝ ඉ්‍ර Revolution. ඒ මොනවද. ඒගොල්ලොන් දැන් ගොඩක් අවිද්‍යාවාතිීන් තාක්ෂණයක්තින් දියුණු වෙලා ඒ ගොලට ඇත ඉදම් ිලෝමිට කීපයක් හැින්න මාලුවේ ගොල්ලන්ගේ දීවරාම්පන්න්නේයේ ළඟට කිට්ටු කරගන්න ක්‍රම ඒගොල්ො හොයාගෙන තියෙනවා. ඒ වගේම සාගරයේ මාලු ඉන්න තැන් රිමෝත් සන්සේකෙන් චන්ධිකා තාක්ෂණය මගින් සොයාගත හැකි ක්‍රම ඒගොල්ලොස්වාගෙන තියෙනවා. ඒගොල්ලට ඒ තාක්ෂණය දියුණු කිරීමත් එක්ක දැන් අපේ සාගර කලාහපේට ඒගොලගේ නැවක් එනකොට. මම දන්නේ නෑ අපේ ලංකාවේ නාවික හමුදාවෙන් හෝ විද්‍යාග්ඥින්හරි ඒගැන හොයල බලවද ගල ොව ොරත් මොන තොරතුරු දෙේකතු කරන්න කියල සොයිල බලනවාද කියලා. මොක දේගොලේ තොරතුරු සොයා ගත්තොත්. ඒගොලන්ට අපේ අනන්න්‍ය ආර්තිික කලාපෙන් එහට ඉඳල හරි අපේ මාලුටිකේ ගොලන් නතැනට ගෙන්න්න ගන්න හැකියාවක් තියෙන පුලා. මොකද මාළුවෙක් වතුරේ පීනනකොට ඒගේ වරල සෙලවෙනකොට ඒ ප්‍රදේශයේ ඇතිවෙනවා මේ විද්‍ය චම්භක් ෂේත්‍රයක් ඒ විද්‍යු්චුම්බක ශේත්‍රය හඳුනාගෙන තමයි කුඩාමාලු ඉන්න තැනට මෝරවගේ විශාල විලෝපීන් ඇත එඉන්ද ැවිල්ල්ලගන්න. එකනි මරට තිය විතු විද්‍යුත්්චුම්භ ෂේත්‍ර හඳනා ගන්න සංවේදී ඉන්ති්‍රතියෙනවා. එතකොට ඒ ඒගොල් ඒගුල්ලඟ මාළුවල්ලන අම්පන්නයට එවැනි උපකරණ සවි කරනු. චුඹග ේත්‍රය ඇතිකරන උපකරම සවිකරනන්න. එහම නැත්තන් ඒ මාලවා එහම ගමන්කරනට ඇතිව අල්ට ොනික් ෞන්් එකකනට කනට ඇහෙනැති ශබද්දයක් යනවා. බද්්‍යයන කුත්් කරන උපරන ගොල්ුම් හදනවා හදල් එගොලන්ඟ දීව රම්පාන්නයට සබන්ධ කරාම හරියට මේ ගොපල්ලා මීහරක්ගා ලරගෙන යනවාගේ මාලු යට ඕන තැනකට ගෙනියන්න පුළුවන්. අපි ඒගෙන හරි සංමේදදිවෙන්න ඕනේ. එකන අපට ආදාාර දෙන්න සමමාරක්කයට පිත්‍රැටිං වල එන්නේ බෝලයදීලා ඒගොල්ලම් අපේ විශාල ප්‍රමාණයක් දෙවල් අරගෙන අනුව අපි නො දැනුවත් අපි ඒකට ඉරි දෙන්න හොඳදනෑ මහාචර්කු මාරතුුන්ග කවදත් අපේ මුහුදු කලාපේ විශේෂ සී අවස්ත්‍රී ංක කලාපේ සම්පත් රැක ගැනීම වෙනුවෙන් කතා කරර කෙනෙක් මේ කරුණු ඉතාමත්ම වැදගත් මහචර්තුමය බහහිවිෙනම ස්තුතියි අද ප්‍රතිකර සංවාධයට එක්කුරා.